ධම්මස්සවනේ කාලෝ අයං භදන්තා ධම්මස්සවනේ කාලෝ අයං භදන්තා තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බුද්දස්ස අත්ථකෝයස්මතෝ අනුරුද්ධස්ස රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ සුදකාදි පරිවිතස්සායං ධම්මෝ නායං ධම්මෝ සංගමිකාරමස්සාති සද්ධාවන්ත පින්තුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් දෙන්නේ අද යෙත්තේ ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් ධර්ම පින්තුන් කිහිප පළක් සිටිනවා මහරජම පිළියංගල පාරේ අංක 58 නිවසේ පදිංචි රජු සමරසිංහ මහත්මයා සහ ශාලා වික්‍රමසිංහ මහත්මිය බින්ගිරිය බෝවත්ක දීර පුකුණගම පදිංචි සුභාෂ් හේමන්ත කුමාර මහත්මයා තුළු පවුලේ සියලු දෙනා පාළදුර කෙළින්මේදී අංක 121 එක නිවසේ පදිංචි දීදී කල්යාණවති මහත්මිය පාළදුර සංසුරින්නුල්ල අංක 182 නිවසේ පදිංචි එම්.සී. නාලනී පෙරේරා මහත්මිය සහ වික්ටර් කොස්තා මහත්මයාන මේ පින්තුන් විසින් අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ප්‍රති අංගුත්තර නිකාය අටක නිපාතේ තයත් අනුරුද්ධ සූත්‍රයේ මහා පුරුෂ විතර්කයන් පිළිබඳව තුන්වැනි පුරුෂ විතර්කය පැහැදිලි කිරීම සූත්‍ර පාඨය මාතෘකාව ශීතිය දාද්දේ මේ ධර්ම විලේකයේ ඇසුරු කරන තනත්තාටයි සංගණිකාරාමයේ යෙදෙන තනත්තාට මොලේ කියන මේ මහා පුරුෂ විතර්කය පැහැදිලි කරමිනුයි අපි පසුගිය දේශනා පළක්ව සිද්ධ කළේ ඒ කාය විවේක චිත්ත විවේක උපදි විවේකයන් පැහැදිලි කරලා උපදි විවේක සංඛ්‍යාත නිකලස් බව ඇති කරගන්නට යම් කිසි කෙනෙක් මේ බුදුදහමේ මූලික ධර්ම කාරණා වටහා ගත යුතු වෙනවා ඒ කර්ම එකින් එක පැහැදිලි කරමින් පටිච්චසමුප්පාදයේ ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරගෙන ඒ දේශනා තුළ සිද්ධ කරනවා ඒ චතුරාර්ය සත්‍යයේ මාර්ග සත්‍ය පිළිබඳව අපි කර්මයකින් එක පැහැදිලි කළා සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා කියන මේ මාර්ගාංග අපි පසුගිය සතියේ පැහැදිලි කරලා ඉවත් කළා අද දවසේ අපි බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවෙන් සම්මා කම්මන්තය කියන මේ මාර්ගාංගය සහ සම්මා ආජීවය කියන මාර්ගාංගය පැහැදිලි කරලා දෙන්නට මේ දෙකම එකට අරගෙන කතා කරන එක වඩා පහසුයි කුමක් නිසාද බොහෝ සමාන කාරණා එහි කියවෙන නිසා සම්මා කම්මන්තය කියලා කියන්නේ යහපත් කාය කර්ම එතන කර්මාන්ත කියලා කිව්වට ඇතැම් කෙනෙක් සමහර විට කර්මාන්ත කියන වචනයෙන් විවිධයක් කියන සඳහා කරන ව්‍යාපාර ආදී පිළිබඳව එක් කරම සිත පෙන්වා නමුත් ආරස්ථාන මාර්ගයේ සම්මා කම්මන්ත කියන තැන කර්මාන්ත කියලා හඳුන්වන්නේ කයින් කෙරෙන අකුසල කර්ම වලින් වැළකීලා සුචරිත ක්‍රියාවන්හි නිරත වීම. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාම විස්කරචාරයෙන් කියන මේ අකුසල කර්ම වලින් වැළකීලා යම් කිසි කෙනෙකුට කුසල කර්ම වල යෙදෙන්නට පුළුවන් නම් ඒ අකුසල කර්ම කායික වශයෙන් වැළක්වීම වශයෙන් පිළිගන්නා වූ මානසික ගුණාංගය තමයි මේ සම්මා කම්මන්ත චෛතසික ධර්මයේ හැටියට දක්වන්නේ. එතකොට
ප්‍රාණඝාතය පිළිබඳව අපි නොයෙක් තැන්වල නොයෙක් ආකාරයෙන් කතා බහ කරනවා. ප්‍රාණඝාතය කුසලයක් හැටියට, කුසල කර්මපතයක් හැටියට සාකච්ඡා කරනකොට එහිදී ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නට කර්ම පහක් සම්පූර්ණ වී ඇති බව අපි විතර කතා බහ කරන දැනගෙන තියෙනවා. සමයති සතිපු වීම, සමයති සතිපු බව දැන ගැනීම, මරණ අදහස, ඒ මැරීම සඳහා උපක්‍රමයේ වීම, ඒ උපක්‍රම නිසා ඒ සත්‍ය ඝාතනයට පත් වීම. මේ කියන කාරණා සහ පූර්ණ වුණොත් තමයි ඒ පුද්ගලයාට සම්පූර්ණ ප්‍රාණඝාත අකුසල කර්මපත්‍ය සිද්ධ වෙන්නේ අඩුවක් නැතුව. නමුත් මේ ආරෂ්ඨාංගික මාර්ගයේදී අපි වටහා ගන්නට ඕන ප්‍රධානම කාරණේ තමයි මෙතනදී වැදගත් වෙන්නේ අකුසලයක් සිද්ධ වුණාද නැද්ද කියන එක නෙමෙයි. අන්න සත්‍යයේ ඝාතනය කරන්නට සිතුවිලි පහළ වූ පමණින් අනිකා නසන්න වනසන්නට ඒ විදිහේ හිංසාකාරී සිතක් ඇතිවීම මාත්‍රයෙන්ම පුද්ගලයාගේ සිත කෙලෙසීමට පත් වෙනවා. තමන්ගේ මනසෙන් මේ මනෝභාවය ඇති වුනේ ඒ මනෝභාවය නිසා ඇති වෙන මානසික අඳුරු බව අපිට නිවන් මඟ ආවරණය කරන්නට හේතුවක් වෙනවා. ඒ නීවරණ ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට සීලය පිළිබඳව කතා කරද්දී සෑහීමටපත් වෙන්න පුළුවන්. තමන් මරන්න හිතුවා වුණත් තම මැරුවේ නැහෙනේ, ඒ වගේම මරන්න උත්සාහ කළා වුණත් ඒ උපක්‍රමය සාර්ථක වුණේ නැහෙනේ, ඉනිසමට ප්‍රාණඝාත අකුසල කර්මයක් සිද්ධ වුණේ නැහැ කියලා යම් කිසි කෙනෙකුට නිගමනය කරගන්න පුළුවන්. අර පොලිස් කියා කාරණා පහෙන් එකක් හරි අනිවැඩි වෙලා වෙනස් වෙනවා කියනවා නම්. නමුත් ආරස්ථාංක මාර්ගයේ පිළිබඳව අපි මේ කොහොම කරන්නේ කුසල අකුසල පිළිබඳව කාර්මයකට වඩා චිත්ත නියාමය. අපි සිත නිවැරදිව කොහොමද හසුරුවගන්නේ? අකුසල ධර්මයන් අවදී වෙන්නට ඉඩ නොදී ඒ අකුසල ධර්මයන් ඇතිවීමේ හේතු හඳුනාගෙන ඒව ප්‍රහාණය කරමින් ඒ මාර්ගාංග හැටියට දක්වන යහපත් කුසල චෛතසික ධර්මයන් නැවත නැවත ප්‍රගුණ කරලා අපේ මනසේ කොහොමද සංවර්ධනය කරගන්නේ කියන බවයි අපි මෙහිදී ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ නිසා අර ප්‍රාණඝාත අකුසල කර්මය පිළිබඳව අපි කියවෙන කාරණා මෙතනදී සම්පූර්ණ නොවනයි කියලා එපමණකින් සෑහීමටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. මානසික පාරිශුද්ධියයි මේ ආරස්ථාංක මාර්ගයේදී වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා දැන් ප්‍රාණඝාතයේ සිදු කිරීම සම්බන්ධ විවිධ ප්‍රයෝග ක්‍රම දක්වලා තියෙනවා. ඒ ප්‍රයෝග ක්‍රම ආදිය වැදගත් වෙන්නේ අකුසල විපාකයේ සම්බන්ධව කතා කරද්දී. එතකොට අපිට මෙහිදී වැදගත් වෙන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසික වශයෙන් අපි පියවරෙන් පියවර කොහොමද ඒ ගුණාංග ගොඩනගාගන්නේ. ඒ සම්බන්ධව කරුණු හයක් අතහගතයන් වහන්සේ දක්වනවා. සෝ පානාතිපාතා ප්‍රතිවිරතෝ, නිහිත දන්දෝ, නිහිත සත්තෝ, ලජ්ජී, දයාපන්නෝ, සබ්බ පාන භූත හිතානුකම්පි විහරති. එන්න මේ ක්‍රමයෙන් තමයි අපේ මනස පුහුණු වෙන්නේ නැත්තේ නිවන් මඟ සම්බන්ධ. එතකොට එහි පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ප්‍රාණඝාතයේ වැළකීම වෙන්නේ සෝ පානාතිපාතා ප්‍රතිවිරතෝ, සම්පූර්ණයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීම. ඒ කියන්නේ මහා සත්‍යයෙන් පමණක් නෙමෙයි, ඒ කියන්නේ මනුෂ්‍ය ඝාතනයේ පමණක් නෙමෙයි, පුරා කුහුඹුවාගේ පටන් ඒ ඝාතනයෙන් තමන් හැකිතාක් වැළකීමට ක්‍රියා කරනවා. ඒකේ පූර්ණ විරතිය තමයි එතන පළවෙනි පියවර හැටියට හඳුන්වන්නේ. දැන් අපි සීලය සම්බන්ධව කතා කරනකොට විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණයක් තමයි යම් කිසි කෙනෙකු සෞකම් කිරීමෙන් වැළකී සිටි පමණින් ඒතනත්තාට සීලයේ යම් ශක්තිමත් කොටසක් වැඩෙනවා. ඒ තමයි විරති සීලය. නමුත් සමාදාන සීලය කියලා කියන්නේ ඒ වැළකී මාත්‍රයෙන් පවතින්නේ නැතිව ඒ සම්බන්ධ ප්‍රගුණ කළ යුතු මානසික ගුණාංග ටිකක් දියුණු කරනවා. අපි මේක පෙර ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. සීලය කියන එකේ ප්‍රාථමික අවස්ථාව තමයි ශික්ෂණයයි කියලා අපි පොහොම කරන්නේ. ගැඹුරු කෑමකට ඒක වඩා සම්හරයක් බවට පත් කරනවා. ශික්ෂණයයි කියලා කියන්නේ මනෝභාවයන් පිරිසිදු නැහැ. මනස නිරන්තරයෙන් අන් අයට පීඩා කරන්න, හිංසා කරන්න, පරතන් කරන්න, කාමයේ වර්ගව හැසිරෙන්න, අනුන් රවට්ටන්න, මේ බඳු
අසද්ධර්ම පිළිබඳ නැවත නැවත සිත නැමෙනවා. නැමන උනාට ඒ සරස්සා කයින් ඒ පව්කම් කරන්නේ නැතුව වචනයෙන් ඒවා පිටට බැහැර කරන්නේ නැතුව කොහොම හරි යටපත් කරගන්නවා. එතකොට ඒ කායික වාචික වශයෙන් ඇති කරගන්නා සංවරය අර පව්කම් නොකිරීම වශයෙන් ඇති වෙන නිසා එය හඳුන්වනවා විරති සීලය කියලා. කියන්නේ වැලකීම වශයෙන් අපි පිළිවත් වෙනවා. මම සතු වරන්නේ නැහැ, මම හොරකම් කරන්නේ නැහැ, මම කාමයේ වර්ධවාස හැසිරෙන්නේ නැහැ කියන මට්ටමින් කය වචනේ මේවා ක්‍රියාත්මක වෙන්නේ ඉඩ දෙන්නේ නැහැ. හැබැයි මනසේ නැවත නැවත අර දුර්වල කෙලෙස් ධර්ම මතුවෙනවා. ඒ මතුවෙන තාක්කල් ඒකට ප්‍රශ්නයක් සමහර පුද්ගලයෙක් කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආරස්ථාන්ත මාර්ගයේ ධර්ම මාර්ගයේ පිළිබඳව දක්වනකොට අර ඡානගතයෙන් සම්පූර්ණයෙන් වලකිනේක පළවෙනි පියවර හැටියට දක්වමු. ඊළඟට සමාදානයේ පිළිබඳව මහසේ කරුණු පහ අනුපිළිවෙලින් දක්වන තියෙනවා. ඒ කරුණු පහෙන් මුල් දෙකක් අපිට මේ විරතිය පැත්තටම සම්බන්ධ කරන්නට පුළුවන්. ඒ තමයි මිහිත දන්නෝ මිහිත සත්තු ඡානගතයේ වලකිනවා. දෙවැනි පියවර තමයි දඬු මුදුරවා දීමන සත්‍යයෙන් හිංසා කිරීමෙන් වළකිනු. තුන්වැනි පියවර තමයි සියුම් අවියාය දෝලෙන් සත්‍යයෙන් හිංසා කිරීමෙන් වළකිනු. තවයි කාරණා තුනම අපිට විරතිය පැත්තට සඳහන් කරන්න පුළුවන්. ඊළඟ සමාදානයේ වශයෙන් එතනත් තව කරුණු තුනක් සම්පූර්ණ කරන්නට ඕනේ. මේ විදිහට ඡානගතයෙන් වළකිලා හිංසා සීඩා කිරීමෙන් වළකිනු වගේම ලැජ්ජී ඒකනස්තරගේ මනසේ මේ තවුකම් කිරීම සම්බන්ධ අපි හිතමු ප්‍රාණඝාතය ගැන නම් අපි අවධානය යොමු කරන්නේ ඒ සත්ත්වයින්ගේ ජීවිත විනාශ කිරීමට පෙළඹීම පිළිබඳව නම් ලැජ්ජාව මේ කාර්ය පිළිබඳව මේ මනෝභාවය පිළිබඳව ඒ පහත් අදහස තමන්ගේ මනසේ ඇතිවීම පිළිබඳව නම් ලැජ්ජාව ඒකනස්තරට ඇති කරගන්නට අවශ්‍යයි. මොකද එතනින් තමයි මනෝභාවයන් ඇති වෙලා ඒ පාපයට වරදක අපි සලබෝන ගතිය සංවර කරන්නේ. ඒ නිසා මේ ධර්මයේ සඳහන් වෙන ලැජ්ජා බය කියන ගුණධර්ම දෙක ලෝකපාලක ධර්ම හැටියට දේව ධර්ම හැටියට. දේව ධර්ම කියන්නේ ලෝකයේ පාලනය කරනවා කියන අර්ථය. එතකොට ලෝකය පාලනය කරනවා කියලා කියන්නේ බාහිර ලෝකෙින් නෙමෙයි තමන් සම්බන්ධ ලෝකයෙන්. ඉතින් අපි එක එක කාරට තමන් සම්බන්ධ ලෝකයේ පාලනය කරගන්න පුළුවන් නම් අපරාධයක් සිදු නොවි සමස්ත ලෝකයේම ප්‍රයහපතින් වැළකීලා හොඳ ගහමින් පරිපූර්ණ කරන්නට පුළුවන්. ඉතින් අනිකා සම්බන්ධ කාරණේ කෙසේ වෙතත් අපි අපට අපි අපින් ප්‍රතින් සිදුවෙනා වූ අකුසල කර්ම අපේ මනසේ මතුවෙන ඒ දුර්වල පහත් මානසික සත්‍යයන් ඒවා උචිත නැහැ කියලා අපට පුළුවන් වෙන්න ඕනේ හැකි පමණින් ඒවා යටපත් කරගන්න. එතනට එනකොට ඒක හුදු වැලකී සිටීමක් පමණක් නෙවෙයි. මනෝභාවයන් වශයෙන් තමන්ගේ සංස්කාරයේ යම්කිසි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් එතනින්දල ආරම්භ වෙනවා. එනකොට බය ගන්න. එතනට අවකම් කරන්නට ලැජ්ජා වෙනවා වගේම දයාවෙන් යුක්ත වෙනවා. දැන් මෙතන මේ ලැජ්ජාව ගැන කතා කරනකොට අපි බොහෝ කොට සිහිපත් කරන කාරණේ තමයි අද සමාජයේ හුඟක් දෙනා ලැජ්ජාව කියලා හඳුන්වන්නේ මේ ගුණය නෙමෙයි. ඒ අය ඕනම සෞඛ්‍යමත් කරන්න ලෑස්ති අනිත් අයට නොපෙනෙනවා නේද? හැබැයි තමන් කරපු වැරද්ද ලෝකෙට එළි වෙනකොට තමයි ලැජ්ජා වෙන්නේ. එතන තියෙන්නේ තමන්ගේ වරද එළි වීම පිළිබඳව සූක්ෂම වශයෙන් ඇති වෙන අකමැත්ත, අප්‍රසන්නද, ප්‍රතිග්‍රහ තමයි අද උගත් දෙන ලැජ්ජා බය හැටියට අවදි කරගන්න. ඒක ගුණයක් නෙමෙයි. හැබැයි ගුණය වෙන්නේ අනිත් අය දැක්කත් නොදැක්කත් මේ පාපය අකුසලය තමන්ගේ සංසාරයේ පහළ වීම පිළිබඳව ලැජ්ජා වීමයි ගුණ ධර්මයක් හැටියට අපිට වැදගත් වෙන්නේ. එතකොට මේ ලැජ්ජාව තනතුරු ඉල්පේකනක දයාපන්න. හතරවෙනි කාරණේ තමයි සියලු සත්ත්වයන් කෙරෙහිම දයාව අනුකම්පාව ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන. දයාවයි කියන කෙනෙදි අන්‍ය සත්ත්වයන්ට නොරිදවන ගතිය, අන්‍ය සත්ත්වයන් පිළිබඳව සෞම්‍යව කටයුතු කරන ගතිය, එයට පීඩා නොකරන ගතිය තමයි දයාව හැටිය අපි හඳුනා ගන්න. ක්ලාන්ත ලැජ්ජි දයාකන්න සබ්ද පාන භූත හිතාන කම්පී ඉහෙරති. සියලු සත්‍යයන් කෙරෙහිම හිතවත් බව මෙච්චිත ඇති කෙනෙක් බවට පත් වෙනවා. මෙතන තමයි මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ප්‍රතිපදාවේ තාම උසස්ම අවස්ථාව. එතන දෙනකොට එතනත් සියලු සත්‍යයන් කෙරෙහිම මෙච්චිත ඇති කෙනෙක් වෙනවා. ඒ බඳු කෙනෙකු අතින්
කිසිදාක අන්නයට හානියක් වෙයි කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් එතනස්සා ඒ සියල්ල වළක්වගන්නේ බලහත්කාරයෙන් අමාරුවෙන් නැවත නැවත හිතන නෙමෙයි. ඒ මනෝභාවයක සැකසීලා තියෙනවා එතනින් වළක්වන ආකාරයට. අන්න ඒ විදිහට මෙතන සම්මාහම්පත කියලා කියන්නේ කාමගහයෙන් හුදෙක් වැළකීම මාත්‍රේ සමහර වෙලේ එතනින් වළක්වනවා. ඒව නැවතේ තනස්සාකින් කාමගහයේ සිද්ධ වෙන්නට හේතු වෙන අදාළ වෙන මූලික මනෝභාවයන් මානසික බහැර කරන්නට ඒ සම්මා කම්මන්ත කියන මේ යහපත් චෛතසික ධර්මය අපට උපකාර වෙනවා. ඉතින් ලෞකික පුද්ගලයෙකුගේ මනසේ මේවා විකිරණයක වැඩෙනකොට ලෞකික සම්මා කම්මන්තයේ හැටියට හඳුන්වනවා. මාර්ගඵල සිද්දක මේ චෛතසික ධර්මය තියෙනකොට නැවත කිසිදාක ඒ තැනත්තාටින් එබඳු වරදක් සිදු නොවන ආකාරයට ඒ මනසෙහි පරිවර්තනයක් සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා තමයි සෝවාන් ඵලයට කියන මූලික නිර්වාණ ප්‍රතිපදාවෙහි පළවෙනි ඵලයට පැමිණෙනවා නම් ඒ තැනත්තා පංච දුෂ්කරිතයෙන් වළකින පංචිල් රකින කෙනෙක් බවට පත් වෙනවා කියලා කවුරු කරලම කියන්නේ කොහොමද නිසාද මේ සම්මා කම්මන්ත කියන මේ චෛතසික ධර්මයේ සංකාමයේ ස්ථාවර වීමත් එක්කලා එසේ අන්නයක හානි පමුණුවන ගතියෙන් ඒ තැනත්තා වළකින නිසා. ඊළඟට සම්මා කම්මන්තේ දෙවනි කාරණේ තමයි අදත්තාදානයෙන් වැළකීම. ඒ කියන්නේ තමන්ට අයිති නැති අනුසන්තකෝ දේවල් අනිකාගේ කැමැත්තෙන් තොරව ගැනීම. ඒකට කැමැත්තෙන් තොරව ගන්නවා කියනම නොපෙනී ගන්නවා වෙන්නත් පුළුවන්. වංචා කරලා ගන්න වෙන්නත් පුළුවන්. බලහත්කාරයෙන් ගන්නවා වෙන්නත් පුළුවන්. හැර ගන්නවා වෙන්නත් පුළුවන්. ඒ වගේම බියවැස්සලා පැතිගන්නලා දුබල කරලා ගන්නවා වෙන්නත් පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට කියලා වෙනත් කෙනෙක් මාර්ගයෙන් ගන්නවා වෙන්නත් පුළුවන්. හොරට කියලා හොරට නැගලා කලකලා ගන්නවා වෙන්නත් පුළුවන්. මෙහෙම මොයික්කම වලින් අනිකා සතු දෙය සමන්ත ධාර්මිකව අයිතිවාසිකම් කියන්නට සුදුසුකම් නැති දේවල් අපිසන්තක කරගන්නට වැයම් කරනවා විවිධ ක්‍රමවල. දැන් අදස්සල ධර්මය පිළිබඳව කියනකොට එහි කරුණු කිහිපයක් සඳහන් වෙනවා. ඒ පාප කර්මයක් හැටියට අදත්තාදාන අකුසලයෙන් සිද්ධ වෙන්නට නම් කරුණු පහකින් සම්පූර්ණ වෙන්න ඕන. ඒ තමයි අනුසතු වස්තුවක් වීම, අනුසතු වස්තුවක් බව දැන ගැනීම, ඒක පැහැර ගන්නා අදහස පැහැර ගැනීම සඳහා උපක්‍රම කිරීම, එයින් ඒ වස්තුව සොරා ගැනීම කියන මේ කාරණා පහ සම්පූර්ණ වෙනකොට තමයි අදත්තාදානය අකුසල කර්මපතයක් බවට පත් වෙන්නේ. මේ කර්ම වෙනස් වෙන ආකාරයේ ඒ අනුව ඒතනත්තාට තව්කමක් සිද්ධ වුණේ නැහැ කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි අර කාණ මහත්තය ගැන කිව්වා වගේ අපිට මේ ආරස්ථාංක මාර්ගයේදී වැදගත් වෙන්නේ පාපයක් සිද්ධ වුණාද නැද්ද කියන එකට වඩා ඒ පුද්ගලයාගේ මනස මේ අයහපත් මනෝභාවයෙන් දූෂ්‍ය වුණාද නැද්ද කියන කාරණයයි වඩා වැදගත් වෙන්නේ. එනිසා මේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ පියවර හතරක් පැහැදිලි කරනවා. අපේ මනස අනුක්‍රමයෙන් කොහොමද අදත්තාදානයෙන් වළක්වා ගන්න. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අදත්තාදාන පහය අදත්තාදාන පටිවිරුද්ධ කෝටි. එතනසම අදින්නාදාන පහය අදින්නාදාන පටිවිරුද්ධ කෝටි. දින්නාදායි දින පාටිකංකි අතේමින සුචිතූපේම අප්පනා විහෙරති. එතකොට ආර්ය ශ්‍රාවකයා කලමෙන්ම අර සම්පූර්ණයෙන්ම අසතු දේවල් ගැනීමෙන් අර විදිහට තව කෙනෙක්ට කියලා ගන්න එක හරි වංචා කරලා ගන්න එක හරි එහෙම ක්‍රම 25ක් පමණ දැක්කලා තියෙනවා. හොරකම කෙරෙන්නට පුළුවන්, හොරකම කරන්නට පුළුවන් ක්‍රම. ඒක මොකද විවිධ ක්‍රම වලින් මිනිස්සු උපක්‍රමශීලී වෙලා අසතු දේවල් තමන් සතු කරගන්නට පුළුවන්. දැන් අවම වශයෙන් අපි හිතමු කෝච්චියක වගේ යනවා නම් යම් කිසි කෙනෙක් අඩුමත්කමේ ටිකට් එකක් අරගෙන තමන් වැඩි මිලක් ගෙවලා යා යුතු ආසනයක වාඩි වෙලා යනවා නම් එතන පවා කරන්නේ වංචාව. ඒ සියුම් විදිහට පවා ඒ සොරකම කියන එක සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට අපිට මෙතනදී වැදගත් වෙන්නේ එසේ වංචා කරන සිතක් තමන්ට ඇති වුණාද, එහෙම ඇති වුණා නම් ඒකෙන් තමන්ගේ මනස කිලිටි වෙනවා, දුර්වල වෙනවා.
තේරෙක පාපයක්ද නැද්ද කියන එක අපි වෙනම කතා බහ කරලා තීරණය කරගත්තට කමක් නැහැ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අපට වැදගත් වෙන එක පාපයක් වුණාද අකුසලයක් වුණාද කියන එක නෙමෙයි. මනෝභාවයන් වශයෙන් අපි දුර්වල තැනකද ඉන්නේ ශක්තිමත් තැනකද ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අදත්තාගානෙන් වළකින තැනත්තා එයින් සම්පූර්ණ වැලකීම් වශයෙන් පළවෙනි සීවර සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ කායික වශයෙන් වාචික වශයෙන් අනුන්ට කියලා හෝ තමන් විසින් හෝ සරකම් කරන්නට පෙළඹෙන්නේ නැහැ. ඊළඟට එතන ඉඳලා ඉතුරු කාරණා තුන බුදුහන්දුර දක්වන ඒ තැනත්තාගේ ප්‍රතිපදාව මුල් කාරණේ විරතිය, ඒ කියන්නේ වැලකීම. ඊළඟ කාරණා ප්‍රතිපත්ති ක්‍රමය. මොකක්ද ප්‍රතිපත්ති ක්‍රමය? දින්නාදායි ඒ තැනත්තා අනුන්ගෙන් තමන්ට ධාර්මිකව ලැබුණු දෙයක් තමයි පිළිගන්නේ. දින්නාදායි දින්න පාටිකංකේ තමන්ට එහෙම ධාර්මිකව විහිින් ලැබෙන දෙයක්ම ඒ තැනත්තා කැමති වෙනවා. එහෙම නැත්නම් වගේ බලහත්කාරයෙන් එහෙම නැත්නම් වංචා කරලා කිසිදාක ගන්න හිතන්නේ නැහැ. ධාර්මිකව ලැබෙන දේ පමණක් කැමති වෙනවා. ඒකට අතේනේම සුචි භූතේන අත්තන විහෙරති. තමන් නොසර වූ ඉතා පිරිසිදු සිතකින් තමන්ව පවත්වා ගන්නට, පාලනය කරගන්නට, තමන්ව නඩත්තු කරන්නට තමන් හැම විට කැප වෙනවා. එතකොට මෙන්න මේ මානසිකත්වය නිවැරදිව සම්පාදනයේ අවදි වෙනකොට තමයි පෙනුනේ ඒ තැනත්තාට පුළුවන් වෙන්නේ අර මගේ අතින් අර ක්‍රමයට අකුසලයක් සිද්ධ වුණාද, මේ ක්‍රමයට අකුසලයක් සිද්ධ වුණාද, මම ඉතින් උපක්‍රමේ කළා වුණාට ගත්තේ නැහැනේ, ගත්තා වුණාට ඒක කාටවත් අයිති භාණ්ඩයකුත් නෙමෙයිනේ. මේ ආදී වශයෙන් නොයෙක් විදිහෙන් අර ගැළවීමට උපක්‍රම සොයනවා වෙනුවට තමන්ගේ පැත්තෙන් මනස පිරිසිදු කරගන්න. දැන් ගත් වෙලාවට පවුකක් පිළිබඳව කතා කරනකොට මිනිස්සු ඒ පිළිබඳව ගත් වෙලාවට විපස්සන්නේ හම්බුනේ මට ඉතින් එතනදී ගන්න නම් හිතුණා. හැබැයි ඉතින් මම ගත්තා. ගත්තා වුණාට ඒ මිනිස්සුන්ට ගොඩක් දේවල් කියනවා නේ, නිසා ප්‍රශ්නයක් නෑ නේද? එහෙම නැත්නම් ඒ මිනිස්සු මට යමක් දෙන්න තිබුණා, ඒකට හිලාගොටයි මම මේක ගත්තේ. එහෙම නැත්නම් මම ගත්තා වුණාට ඇත්තටම එයාට එකෙන් ලොකු පාඩුවක් වුණේ නැහැ. මේ විදිහට අර බාහිර කාරණා මත පදනම් වෙලා තමන්ගේ කුසලය අකුසලය උස්පහත් වෙන ආකාරය ගැන හිතන්න තමයි ගාද්දන එළඹෙන්නේ. නමුත් අපිට නිවන් මාර්ගයේදී වැදගත් වෙන්නේ බාහිරින් සිද්ධ වෙච්ච කොටස මොකද්ද කියන එක නෙමෙයි. අපි මානසික වශයෙන් ඇත්තටම අපි කොතනද හිටියේ, වටහොරකම් කරන්න ඇත්තටම අදහසක් තිබුණාද, එහෙම වංචාවක් කරන්න රවට්ටන්න අනුසතු දෙයක් අධාර්මික විදිහට මාසංකත කරගන්න මොනවා අදහසක්වත් බාලම තිබුණාද, අන්න එතනින් අපිට සුද්ධ කරගන්න පුළුවන් නම් අර පරිබාහිර කාරණා දිගින් දිගට අපට හොය හොයා යන්නට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඊළඟට නිවන් මඟ සම්බන්ධව අරස්තංග මාර්ගය සම්බන්ධව අපිට වැදගත් වෙන්නේ මේ කියන මානසික ප්‍රක්‍රිය ගොඩනගා ගැනීම. එතකොට යම්කිසි කෙනෙකුට ධර්මයේ සඳහන් වෙනවා විශ්වාසයෙන් යමක් ගන්නට පුළුවන් නම් නොදුන්නා. ඒ කියන්නේ මේ තැනත්තාගේ ඉල්ලුවොත් මට මේක දෙයි. ඒ නිසා දැන් හොඹුණ ගෙහින්නේ නැහැ. ඉල්ල ගන්න විදිහක් නැහැ. මට මේ භාණ්ඩය අවශ්‍යයි. ඒ නිසා මම මේක අරගෙන ගිහින් පරිහරණය කරනවා කියන විශ්වාසයෙන් යමක් ගන්න පුළුවන්. හැබැයි එතන පරිස්සම් වෙන්න ඕනේ. ඒ විශ්වාසයෙන් ගන්නවා කියන කාරණයට හිනව් කරලා මේක අහන්න ගියොත් නම් හම්බ වෙන එකක් නැහැ මට. ඒ නිසා අහන්න නැතුවම ගන්න එක හොඳයි, මොකක්වත් කියන එකක් නැහැ කියලා තමන්ට වංචනික විදිහට මනස රවටා ගත්තොත් එතනදී මේ කියන පිරිසිදු බව තමන්ගේ సంతානෙ ඉතිරි වෙන්නේ නැහැ. ඒක නිසා අර උගුරට හරවා බෙහෙත් කරනවා වගේ අපිට එක එක පැතිවලින් ලෝකෙට අපිරිදිකාරයේ නොවෙන්න කටයුතු කරනවා කියන එක තමනක් මෙතනදී ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අත්‍යේන සුචි භූතේන අත්තම විහෙරති. එතකොට අත්‍යේන කියලා කියන්නේ නොසර වූ, ඒ කියන්නේ ස්වරකම් කරන්න, වංචා කරන්න අදහසක් නැහැ ඔහු තුල. ඒ වගේම සුචි භූතේන බොහෝ පිරිසිදු මනසින් අර විදිහේ මොනම ආකාරයකින්වත් කිලිපි සිතුවිලි ඇති නොවන ආකාරයට තමන්ගේ මනස පවත්වාගන්න එතනත් බෑයත් කරනවා. ඒක මේ මානසික පැත්තේ නැවත නැවත පුහුණු කරනකොට තමයි ඒ තැනත්තාට ලෞකික වශයෙන් මේ අදස්ථාවරණයෙන් වැලකිලා ඉන්නට ඒ මනෝභාවය උපකාර වෙනවා.
ඊළඟට ආධ්‍යාත්මික ගුණාංග වැඩෙන්න තමයි පිරිසිදු ශක්තිමත් මනසක් ඇති කෙනෙක් බවට පමුණුව ගන්න මේ තත්ත්වයට උදව් වෙනවා. මාර්ගඥානයේදී ලෝකෝත්තර වශයෙන් මේ සම්මාකම්මන්ත චෛතසික ඇති වෙනකොට නැවත කිසිදාක ඔබ අතින් එබඳු වරදක් නොවන මට්ටමට මේ මානසික තත්ත්වය තහවුරු වෙනවා. ඒ නිසා ප්‍රාණ ඝාතය ගැන කිව්වා වගේම සෝවන් මාර්ගඥානයෙන් පළවෙනි වතාවට මේ ආරස්ථාන මාර්ගයේ මාර්ගාංග පරිමත් වුණාම එතනින් කෙලස් ප්‍රහාණය වීමේ ප්‍රමාණයත් එක්කලා එතන තනවත කවදාවත් අර විදිහට සොරකම් කරන අපාගත වෙන විදිහේ පල්කමක් නොකරන කෙනෙක් බවට පත් වෙනවා. පංචශීලය ඉතාම උසස් විදිහෙන් ආරක්ෂා කරන කෙනෙක් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි කාම මිත්‍යාචාරය. කාම මිත්‍යාචාරය කියලා කියන්නේ යරදි විශේෂත කාම සේවනයේ සිටීම. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයන් හැටියට ගිහි කෙනෙකුට මේ සමාජ සම්මුතියේ හැටියට කම්පති විඳීමේ අයිතිවාසිකම සුදුසුකම තියෙනවා. ඒක අධාර්මික දෙයක් නෙවෙයි. ලෝක සම්මුතියේ හැටියට ඒ පවත්වා ගන්නවා නම්. නමුත් මිනිසුන්ගේ රාගාධික බවත් එක්ක කාමයට ඇති විජුකම සහ ප්‍රශ්නාවත් එක්ක අකෘත්‍තිකර බවත් එක්කලා මිනිසුන් විවිධ ක්‍රමවලට එළඹෙන්නට පුළුවන්. තමන්ට නීත්‍යානුකූලව තමන්ට ධාර්මිකව සදාචාර සම්පන්නව වෙන් කරගත්තු ස්ත්‍රිය හෝ පුරුෂයා කියන කෙනින් ඔබට ගිහිල්ලා අවශේෂ ස්ත්‍රී පුරුෂයන් සමග කාම සේවනයෙහි යෙදෙන්නට මිනිසුන් තුළ යන්නම් පළමුවෙන් රුචිකත්වයන් කුතුහලයන් ඇති වෙන්නට පුළුවන්. එතකොට අන්න ඒ විදිහට සදාචාර සම්පන්න සීමාවන් ඉක්මවා කාම සේවනය කරන්නට පෙළඹීම තමයි මෙතන කාම මිත්‍යාචාරය කියලා කියන්නේ. ඒතර මිත්‍යා ආචාර, ආචාර කියන්නේ හැසිරීම, මිත්‍යාචාර කියලා කියන්නේ වැරදි හැසිරීම, කාමයේ සම්බන්ධ වැරදි විදිහට පිළිපදින. එතකොට දැන් අපි මෙතනදී තේරුම් ගන්න තෝම අර මුලින් සඳහන් කළා වගේ මේක අකුසලයක් බවට පත් වෙනකොට අර වගේ කාරණා හතරක් සම්පූර්ණ වෙන්නට ඕන. අකුසල කර්ම කපයක් හැටියට කතා කරනවා නම් පළවෙනි එක තමයි සේවනය නොකළ යුතු ස්ත්‍රියකට පුරුෂයෙකු වීම. ඊළඟට දෙවෙනි කාරණය තමයි සේවන චිත්තය ඇතිවීම. ඒ කියන්නේ ඒ සුදුසු පුද්ගලයා සමග කම්සත විඳීමේ කැමැත්ත, ඒ සිතුවිල්ල ඇතිවීම. ඊළඟට එසේ අයථා විදිහින් අනෙකා සමග කාම සේවනයට උත්සාහ කිරීම. ඊළඟ හතරවෙනි කාරණය තමයි ඒ උත්සාහය අනෙකා විසින් ඉවසීම. එතකොට ඒක අනෙකා සම්බන්ධවත් එහෙමයි, තමන් සම්බන්ධවත් එහෙමයි. මේ කාරණා හතරම සම්පූර්ණ වුණාම තමයි ඒ තැනැත්තාට ඒ කාම මිත්‍යාචාරය නැමැති අකුසලය කර්ම ප්‍රත්‍යක්ෂ හැටියට පූර්ණ වෙනවා. එතකොට ආරියස්ථාන්ත මාර්ගයේ වඩන අපට ඒක කර්ම පත්‍යක් හැටියට පූර්ණ වුණාද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අපේ අවධානය යොමු විය යුත්තේ අර විදිහට කාමයේ සම්බන්ධ සදාචාර සම්බන්ධ සීමාවන් පිළිවන්ගනේ කරන්නට තරම් තමන්ගේ මනස නොකෙනෙන ආකාරයට හසුරුවා ගැනීම. ඉතින් ඒ විදිහට ඒ මිත්‍යා ආචාරයේ වැරදි හැසිරීමෙන් අපි වළක්වන චෛතසික ධර්මය මේ සම්මා කම්මන්ත චෛතසිකයේ විසින්ම තමයි ඒ කාර්යයක් සිද්ධ කරන්නේ. එතකොට මෙතනදී අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන දෙයක් තියෙනවා. ගිහියන්ගේ සීලය සහ පැවිද්දාගේ සීලය වශයෙන් සීලය ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදා ගන්නට පුළුවන්. පැවිද්දාගේ සීලය බ්‍රහ්මචර්යාවත් එක්කයි සම්බන්ධ වෙන්නේ. නමුත් ගිහියාගේ සීලය ධර්මචර්යාවත් එක්කම නෙමෙයි, ගෘහස්ථ සීලය පංච සීලයේ හැටියට ආරක්ෂා කරනවා. එතන කාමයේ ඇසුරු කිරීමට සර්ව සම්පූර්ණයෙන් බාධකයක් පනවලා නැහැ. අර වැරදි කාම සේවනය මිත්‍යා විදිහට කාම සේවනය තමයි බුදුරජාණන් වහන්සේ වරදක් හැටියට නිවන් මඟට බාධකයක් හැටියට දේශනා කරන්නේ. දැන් මේක පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ කියලා අපි සිහිපත් කළේ සමහර කෙනෙක් ගිහි ජීවිතයේ ඉඳගෙන මාතු අර පැවිද්දෝ වගේ කටයුතු කරන්නට උත්සාහ කළොත් එතන යම් යම් ගැටලු අරුත මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ වික්ෂන් වහන්සේගේ බ්‍රහ්මචර්යාව හඳුන්වන ආර්ය බ්‍රහ්මචර්යාව. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් සපුරාම බැහැර වෙලා ක්‍රියා කිරීම.
නමුත් ගිහියාගේ සීලය සදාාර බ්‍රහ්මචර්යාව හැටියටයි හඳුන්වන්නේ. සදාාර බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ තමන්ට ලෝක සම්මතයේ හැටියට වෙන් කරගත්තු බිරිඳ හෝ සැමියා සමඟ පමණක් කන්සෙප්ට් විනෝදින් ඔබට නොයම්. ඒතකොට එතනත් එක්කරා බ්‍රහ්මචර්යාව. නමුත් මේ බ්‍රහ්මචර්යාව සීමා සහිත ඉමක තමයි රැඳෙන්නේ. ඉතින් ඔබට නොයාමයි එහි ඇති විශේෂතාවය. කියන්නේ මෙත්තාචාරයක් කියන තැනට යන්නේ. හැබැයි පැවිද්දාගේ බ්‍රහ්මචර්යාව තමන්ට කියලා වෙන් කරගත්තු කෙනෙක් එක්ක තවත් ගන්න ඉඩකුත් නැහැ. එතන තියෙන ආරම්භන චර්යාව සර්ව සම්පූර්ණයෙන්ම කලව සේවනයෙන් බැහැර වෙනවා. එතකොට අකුසලයක් වෙනවාද නැද්ද කියන කාරණේ අතින් බැලුවොත් අර විදිහට පැවිද්දාට වුණත් නීත්‍යානුකූලව තමන්ට පැවිදි වෙන්නට කලින් හිටපු භාර්යාව පුරුෂයා කියන අයත් එක සම්සත වෙන්නයි කියලා ඒතනත්තාට අකුසලයක් කියන තැනසක නොයන්න පුළුවන්. හැබැයි පැවිද්දාගේ සීලයට ඒ බරපතල බාධාවක් වෙනවා. මහානතම සම්පූර්ණයෙන්ම අහෝසි වෙන කාරණයක් වෙනවා. පළවෙනි පරාජිකාව හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මෛත්‍රණ සේවනයේ කියන කාරණය. ප්‍රතික්ෂුන් වහන්සේ සමස්ත සත්‍යයෙන් මෛත්‍රණ සේවනයේ වැළකී සිටිනවා. ඒක උන්වහන්සේට ඒක අකුසලයක්ද කුසලයක්ද කියන එකට වඩා ඒ වැළකීම නම් වූ පැවිදි ප්‍රතිපදාවෙන් උන්වහන්සේ යම් මොහොතක ගිලිහෙනවද ඒකාව සේවනයත් එක්කලා සර්ව සම්පූර්ණ උපසම්පදා සීලේ ගිලිහියන්නට ඒ හේතුවක් වෙනවා. නමුත් ගිහියෙක් හැටියට එහෙම ගැටලුවක් නැහැ. නීත්‍යානුකූලව තමන් වෙන් කරගත්ත බිරිඳ හෝ පුරුෂයා සමඟ තමන්ට කවසක් විඳින්නට පුළුවන්. ඒ ඔබට යාමයි වරද දෙන්නේ. ඉතින් ඔබට යනවා කියන එකේ තේරුම තමන් සේවනය නොකළ යුතු. ඒ කියන්නේ වෙනත් විවාහයෝල ඉන්නවා. එතකොට තමන් ගිහින් ඒ අතරට සම්බන්ධ වෙලා වෙනත් සැමියෙකුට අයිති බිරිඳක් සමග තමන් සම්පත විඳිනවා. වෙනත් බිරිඳකට අයිති සැමියෙක් සමග තමන් සම්පත විඳිනවා. ඒ කියන්නේ තවත් විවාහක කෙනෙක් එක්කලා තමන් ආයතන විදිහට සම්බන්ධ වෙනවා නම් ඒක මේ නිත්‍යාචාර කියන ගණයටයි ඇතුළත් වෙන්නේ. ඊළඟට තව ධර්මයේ පැහැදිලි කරනවා ඒ කාන්තාව විවාහ වෙලා නැතත් අම්මා තාත්තා විසින් ආරක්ෂා කරන කෙනෙක් නම් ඒබඳු කෙනෙක් සමග කම්සත නිදීම තමයි නිත්‍යාචාරයට වැටෙනවා. හැබැයි එතනදී අර කාන්තාවට ඒ අකුසලේ නැවෙන්නට පුළුවන්. මොකද ඒ කෙනත්ිය ස්වාමී සමග මේකම කියලා විවාහ වෙලා නැති නිසා. නමුත් පුරුෂයා ඒ තමන් විවාහක කෙනෙක් නම් තමන් විවාහක බව දැනගෙන අර විදිහට අන්නේ ස්ත්‍රියක් සේවනය කිරීමෙන් ඒ කාම මිත්‍යාචාර අකුසලයේ සිද්ධ වෙනවා. ඊළඟට තව කෙනෙකුට ගැටලුවක් නැති වෙන්නට පුළුවන්. ස්ත්‍රියක් විවාහ වෙලා නැතිනම් පුරුෂයෙක් විවාහ වෙලා නැතිනම් ඉබඳු දෙදෙනෙක් අතර අර විදිහට සම්වාසයක් ඇතුළක් සිද්ධ වුණොත් ඒක කාම මිත්‍යාචාරයට අයිති වෙනවද නැද්ද? ඒක තීරණය වෙන්නේ තම තමන්ගේ මානසික තත්ත්වයත් එක්කලා. අපි විවාහ වෙනවායි කියන විශ්වාසය ඇතිව සම්මුතිය ඇතිව එකතු වෙනවනම් එතන වංචනික බවක් නැහැ. හැබැයි තමන් ඒ විදිහට විවාහ වෙන්නේ නැති බව දැනගෙන තාවකාලික ආශ්‍රාවය සඳහා ඒක එකතු වෙනවනම් ඒක තියෙන ස්වභාවයේ මානසික තත්ත්වයේ පරිසරය ඒගේ සම්බන්ධතා ඒ සිද්ධ වෙන හානිය එතනදී තියෙන වංචනික බව මේ සියල්ලක් එක්ක ඒක බරපතල අකුසල කර්මයක් හෝ ඊට වඩා ටිකක් අඩු වෙන කර්මයක් හෝ මේ උත්සාහ වෙන ස්වභාවයට පත් වෙන පුළුවන්. දැන් මේ කියන ආරෂ්ඨාංගික මාර්ගයේදී අපිට වැදගත් වෙන්නේ මුලින් කිව්ව කාරණා වගේම අර විදිහට අකුසලයේ තීරණය වෙන්නේ කොතනින්ද? මම මේ අකුසලයක් සිද්ධ වෙන හැටියට මේක කෙරුණාද? ඇත්තටම ඒ කාන්තාව වෙන කෙනෙකුට අයිතිද නැද්ද? මේ කාරණා නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. කාමයේ පිළිබඳ සදාචාර සම්පන්න සීමාවන් ඉක්මවා උල්ලංඝනය කර යන තැනට තමන්ගේ මනසේ පරිපාලනය සංයමයේ ධමනේ ගිලිහෙනවද? එතනදී ඒතනත්තා නිවන් මඟින් පිරිහෙනවා. ඒ නිසා සම්මා කම්මන්තයක් හැටියට කතා කරන මේ ආර්යෂ්ටාංග මාර්ගයේදී කාම මිත්‍යාචාරය සම්බන්ධව වැදගත් වෙන්නේ තමන්ගේ මනසේ ඇති කරගන්නා සංයමය දමනය. ඊළඟට එහෙම සංයමය දමනය ඇති කරගන්න කියලා කිව්වහම ගිහියෙක් හැටියට ඒ ගිහියා අර ගිහි ජීවිතය තුළ
ඇවිද්දිත් වගේ සර්ව සම්පූර්ණයෙන් සැමියා සහ බිරිඳ සමග ඇසුරු කරන්නේ නැතිව ඒ කාමයෙන් ගැලපිලා තමන්ගේ මනස ප්‍රවත් කරන්නට යනවා නම් එතන විකෘතියක් ඇති වෙන්නට පුළුවන්. ඒකම නිසාද තමන්ගේ තනි කැමැත්ත අනුව තමන් ධර්මචාරී වෙන්න හිතනවා නම් අනිකා ඒකට එකඟ නැතිනම් එතන ඕනෝන් අතර මානසික ගස්කනයක් නිර්මාණය වෙන්නට පුළුවන්. එය පෞල් ජීවිතය බෙදරා යන්නට හේතු වෙනවා. ඒ වගේම අනිකා බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන කාමභෝගී ජීවිතයකට නොලැබෙනකොට ඒතනත්තා වෙනත් පුරුෂයෙක් වෙනත් ස්ත්‍රියක් ඇසුරු කරන්නට පෙළඹීමේ ප්‍රවණතාවය ඒ නිවස තුළම ගොඩනැගෙනවා. එතකොට අනිකාව කාමමිත්‍යාචාරයට පොළඹවන්නට අනාථ දරුවන් නිර්මාණය කරන්නට පෞල් ජීවිතයේ කණාකප්පල් වෙන්නට සමාජය තුළ අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කරන්නට අර එක්කෙනෙකුගේ පරිතීරණය මත ධර්මචාරී වෙන්නට සිටීම හේතුවක් වෙන්නට පුළුවන්. ඒක මේකත් අපිට මිත්‍යාචාරයේ හැටියටම තමයි හඳුනා ගන්නට වෙන්නේ. මේවන් මොකද සම්බන්ධව කතා කරන්නේ. ඒ මොකද අතිධාවනයේ පමණක් නෙවෙයි අවශ්‍ය සීමාවන් පවත් කරන්නට බැරි වීමක් දුර්වලකමක් වෙනවා කියලා. දැන් අපි රෝගියයි කියලා හඳුන්වන්නේ වාතයේ පිටතේම උත්සන්න නැත්නම් සීමා ඉක්මවා ගියම ඒකත් රෝගියක්. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට වාතය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පිට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සෙම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතන රෝගයක්. අන්න ඒ වගේ සදාචාර සම්පන්න බව කියලා කියන්නේ ඒවනේ මන්ත්‍රණ ප්‍රතිපදාවයි කියලා හඳුන්වන්නේ එතනට පැවතිය යුතු නිසිකමය පවත්වන්නට ඕන. පැවිද්දා පැවිද්දට උචිත වූ නිවැරදි ක්‍රමය පවත්වන්නට මනස සකස ගන්න ඕන, ගත සිත සකස ගන්න ඕනේ. ගිහියා ගිහි බව උචිත ආකාරයෙන් පවතින්නට ගත සිත සකස ගන්න ඕන. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ගිහියාට බ්‍රහ්මචාරී වෙන්නට බෑ කියන එක නෙමෙයි. ගිහියාට බ්‍රහ්මචාරී වෙන්නට ඕන නම් එක විවාහ නොවීම බ්‍රහ්මචාරී වෙන්නට පුළුවන්. විවාහ වෙලා නම් ඉන්නේ දෙදෙනාම කතිකා කරගෙන දෙදෙනාගේම සම්මුතිය ඇතිව බ්‍රහ්මචාරී වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි කාලේ උන්වහන්සේගේ නම තිත්තලි මානව. එතකොට තිත්තලි මානව කියා විවාහ වෙන්නට රුචිකත්වයක් තිබුණේ නැහැ. බද්ධකාපිලාගේ විවාහ වෙන්නට රුචිකත්වයක් තිබුණේ නැහැ. නමුත් මෞර්තියන්ගේ බලපෑමත් එක්කලා ඒ දෙදෙනා විවාහ වෙන තැනට මෞර්තියන් විසින් විපාශයෙන් කැළපෙනවා. එහෙම පොළඹවන විවාහ වුණාට පස්සේ ඔවුන් කතා බහ කළා. සැබවින්ම අපිට විවාහ ජීවිතයක් අන්‍යෝන්‍ය වශයෙන් කම්පතරින් ජීවත් වෙන්නට අපිට අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් අපි බ්‍රහ්මචාරීව ජීවත් වෙමු. අනිකාත් එකට කැමති වෙනවා. අනිකා කැමති වුණාට දැන් ඕම් දෙදෙනාට පැහැදිලි කරගන්න ඕන ඇත්තටම මේ අනෙක් කෙනා යෝජනා කරපු නිසාද මේකට අවනතු වෙන්නේ, එහෙම නැත්නම් හදවතින්මද මේක තීරණය කරගන්නට ඕම් දෙදෙනාටම අවශ්‍ය වෙනවා. ඒකට උපක්‍රමයක් හැටියට ඕම් කුමක්ද කියන්නේ දෙදෙනා නිදිහඩට යනකොට සබන් පිච්ච බල්දාම දෙකක් ගොතලා දෙදෙනාට අතරින් තැන්පත් කරලා තියෙනවා. යම් කෙනෙකුට නිින්දෙන් හෝ කාමරාගයක් මතුවුණොත් ඒතනස්සාගේ කායික ඉරියව් වෙනස් වීම නිසා අර මල් නම කැලෙනවා. එතකොට උදෑසනට අවදි වෙලා බැලුවෙන් පස්සේ යම් කෙනෙකුගේ පාර්ශ්වයේ තිබිච්ච මල් නම කැලෙන පොඩි වෙලා තියෙනවා නම් ඒතනස්සා සිහිනෙන් හෝ ඒ කාමය අපේක්ෂා කරන සිහිනුවණින් ජීවත් නොවන කෙනෙක් කියන බව ඒ තීරණය කරගන්න. ඉතින් මේ උපක්‍රමය අනුව බොහෝ කාලයක් ඒ අය දිහා පරීක්ෂා කරලා බැලුවත් දෙදෙනාටම වැටහුණා දෙදෙනාගෙන් කිසිෙක් තුල තිබඳු විපරීත බවක් ඇති වෙන්නේ නැහැ කියන බව. ඉතින් ඒ අවබෝධයත් එක්කලා ඔවුන් විවාහවල සම්මත වශයෙන් ජීවත් වුණත් පැවිද්දට යන තෙක්ම ඒ දෙදෙනා බ්‍රහ්මචාරීව ජීවිතය පවත්වන්න සමත් වුණා. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ විදිහටම කරන්නට ඒ තරම්ම පිරිසිදුව කරන්නට බැරි වුණත් ඔවුනුන් අඩු කරමින් කතා බහ කරලා ඔවුනුන්ගේ අදහස් තේරුම් අරගෙන අනිකාට බලපෑම් කරන්නේ නැතිව විවෘතව සාකච්ඡා කරලා දෙදෙනාටම බ්‍රහ්මචාරී වෙන්නට එකඟත්වයට සම්මුතියකට එන්න පුළුවන් නම් විවාහ සංස්ථාව තුළ පවතිමින් වුණත් බ්‍රහ්මචාරී ජීවිත ගත කරන්න බාධාවක් නැහැ. හැබැයි නැවත නැවත අවධාරණය කරගන්නට ඕනේ දෙදෙනාගේම සමාන
සම්මුතියත් එක්කයි එසේ කළ හැකි. එහෙම නැතිනම් ඉතින් තමන්ට පුළුවන් අනිකාට කැමති විවාහයක් කරගන්නට ඉඩ හැරලා තමන්ට නික්මෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහේ කවරකෝ විකල්පයක් භාවිතා කරනවා නම් ගිහියේ හැටියට ඒ පිළිබඳව නැවත නැවත කල්පනා කරලා ක්‍රියා කරන්න ඕනේ. දෙදෙනෙකුගේ සම්මතියකුයි එතන තියෙන්නේ. ඉතින් ඒ සම්මතය තුළ ජීවත් වෙනකොට කාමී සම්බන්ධ ක්‍රියාකල යුත්තේ කෙසේද කියන බව පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. අනිකාට බැරි විදිහට මානසික සහ කායික පීඩාවන් ඇති වෙන පරිසරයක් තමන් විසින් නිර්මාණය කරනවා නම් ඒක වර්තමානයේ හඳුන්වන ගහස්ත ප්‍රචණ්ඩත්වයයි කියන දහම තුල අපට හඳුන්වන්නට වෙන්නේ එතන විස්කාචාරය කියලා කියන්නේ වැරදි හැසිරීම. ඒ ගිහියේ හැටියට අමුසමියන් හැටියට පැවැත්වීපු කාමමුරුගේ ජීවිතය පවත්වන්නට උන් සමර්ථ නැහැ. එතකොට අර වගේ විවිධ සමාජ අර්බුද ගැටලු මතුවෙන්නට පුළුවන්. පරාබුවන් කරා යාම, පරපුරුෂයන් කරා යාම වැනි ඒ වගේ විස්කාචාරයන්ට පෙළඹෙන්න පුළුවන්. ඒකට අනේකා අතිධාවනීත යොමු වෙනවා. තමන්ට ඒ නිසි මත්තමින් පවත්වා ගන්නට බැරි වීම හේතු කොටගෙන. ඒ නිසා කාම මිත්‍යාචාරයෙන් වැළකීම මේ නිවන් මාර්ගයේදී අවශ්‍ය වෙන්නේ ඔය සීමා මායින් පරයා යන සහ අදාළ සීමාව තුළ නොසිටීම කියන මේ දෙකත් පිළිබඳව පරිස්සමින් කල්පනා කරලා තමන් ගිහියෙක්ද තමන් පැවිද්දෙක්ද කියන කාරණයත් එක්ක තමයි කාමය කියන මේ කර්ම පිළිබඳව නිගමනය කරන්නට වෙන්නේ. ඉතින් අකුසලයක් හැටියට කතා කරනකොට අර වගේ විවිධ බාහිර කාරණා එකට හේතු වෙනවා. නිවන් මඟ හැටියට කතා කරනකොට සමන්ගේ මානසික සංගීනේ දමනේ මානසික පරිච්ඡතාවය මේවාට හේතු වෙන නිසා මේ විදිහින් ඒ කාරණේ වටහා ගත යුතු වෙනවා. දැන් ඔය කියන ලද ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම කියන මේ කරුණු තුන යම් කිසි කෙනෙක්ගේ අතින් සිදු නොවෙන්නට ඒ පුද්ගලයාගේ මනස ඒවයින් වළක්වන්නට සුචරිතෙහි යෙදන්නට උපකාර වෙන මානසික ගුණාංගය තමයි සම්මා කම්මන්ත චෛතසිකයේ හැටියට එහෙම නැත්නම් මාර්ගාංගයේ හැටියට දක්වන්නේ. දැන් අපි පිළිපත් කළා සම්මා ආජීවයක් මෙතනටම ගැනීම වඩා පහසුයි කියලා. ඒ සම්මා ආජීවය කියලා කියන්නේ කොහොමද ඔය කියන කවුකම්ම සමස්ත කෙනෙක් විවිධත්වීම සඳහා කරනවා. ඒ කියන්නේ සමහරු දැන් සාමාන්‍ය ලෝකයා මදුරුවෙක් මරන්න පුළුවන්, ඒ වගේම කුණෙක් මතුණෙක් මරන්න පුළුවන්, වෙනින් සතෙක් මරන්න පුළුවන් විවිධ හේතු නිසා, කෝපය නිසා, එහෙම නැත්නම් තමන්ට දරා ගන්න බැරි නිසා, තමන්ට කරදර නිසා එහෙම මරන්න පුළුවන්. ඒ ඔක්කොම අර වැරදි ක්‍රියාවන් හැටියටයි ගැනීම. ඒන් වැළකීම තමයි සම්මා කම්මන්ත කියලා කියනවා. සම්මා ආජීව කියලා කියන්නේ දිවිතරක්වීම සඳහා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒන් වැළකීම. දිවිතරක්වීම සඳහා යම් කිසි කෙනෙක් පරකම් කරනවා නම් ඒන් වැළකීම. ඒ වගේම දිවිතරක්වීම සඳහා යම් කිසි කෙනෙක් වංචනික විදිහට උපයනවා නම් අන්න ඒවයින් වැළකීම තමයි සම්මා ආජීවයයි කියලා කියන්නේ. එතකොට වෙනත් වෙනත් හේතු නිසා කායික වාචික ප්‍රවෘත්තම් කිරීමෙන් වැළකීම සම්මා වාචා සම්මා කම්මන්ත කියන දෙකින් ගැනෙනවා. එතන සම්මා ආජීව කියන්නේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ වැරදි දේවල් වලින් ජීවිතය පවත්වනවා. ඒක තමයි මෙතන මිත්‍යා ආජීවය කියන්නේ ඒන් වැළකී සිටීම සම්මා ආජීවය. ඉතින් මේක සම්බන්ධව කතා කරනකොට බොහෝ කොට සමාජගත වෙලා තියෙනවා වැරදි වෙනම පහකින් වැළකී සිටින්නට ඕනේ කියලා. ඒ කියන්නේ ආයුධ වෙනදාම, සත්ත්ව වෙනදාම, මාංශ වෙනදාම, විෂ වර්ග වෙනදාම සහ මද්යවල වෙනදාම. එතකොට මේ පහෙන් වැළකී සිටින් පමණින්ම එතනස්ස සුචරිතවත් වෙන්නේ නැහැ. වෙනදාම් කරන කෙනෙකුටයි මේ අදාළ වෙන්නේ. එතකොට එතනස්ස රජයේ සේවය කරන කෙනෙක් නම් ඒ රජයේ සේවය පිළිබඳ වංචනික නොවේ අවංක විදිහට සේවය කරලා ලැබෙන වැටුපට සරිලන සේවයක් කරන්න කැප වෙනවා. ගොවිතැන් කරනවා නම් ඒ ගොවිතැන් කිරීම සම්බන්ධව අයථා විදිහට අකුසල් සිද්ධ නොවන විදිහට තමන් ගැන වගේම අනුන් ගැන හිතලා ඒ ගොවිතැන කරන්නට පුළුවන් වෙනවා. වෙනත් ව්‍යාපාරයක් කරනවා නම් ඒත් ඒ වගේ. ඒ නිසා
ඒ මුකලේශ වෙළඳාම් පහට පමණක් අපට සීමා වෙන්න පුළුවන් කමක් නැහැ. දිවි පැවැත්වීම සම්බන්ධයෙන් කවරම හෝ වරදක් කරට කිදනේක කරට මනිනේක ඒ වගේම විවිධ විදිහට වංචා කරලා අන්සත් දේවල් තමන් සන්තක කරගන්නේක මේ විදිහේ කවර පදනමකින් හෝ ඒතනක දිවි පැවැත්වීම සඳහා ඉදඳු කායික හෝ වාචික වරදක් කරනවා නම් එය මිච්ඡා ආජීවයට ඉගෙනෙන්නේ ඒ වෙලකීම සංඥා ආජීවය. චරිත්ව වශයෙන් ගත්තහම ධාර්මික ගුණිකන වුණ චරිද්දාට අයහපතක් වෙනවා. තුනක් නිසාද චරිද්දා සම්පූර්ණයෙන් ගිහි කර්මාන්ත වලින් බැහැර වෙලා ඉන්න නිසා ජ්‍යොතිෂ කටයුතු කරලා හරි එහෙම නැත්නම් වෙද හෙදකම් කරලා හරි සාස්තර කියලා හරි එහෙම නැත්නම් ගුණිතෙන් කරලා හරි මේ කවර ක්‍රමයකින් හෝ උපයා ගන්නාදී දිවිකලත් වීම සඳහා යොදවනවා නම් ඒක චරිද්දාට මිච්ඡා ආජීවයක් හැටියටයි ගැනීම චරිද්දාට යෝග්‍ය වෙන්නේ. අනුත් සදහසිතින් දෙන දේ පිඳු සිංහල් ලැබෙන දේ ආදී දේවල් තමයි වික්ෂුන් වහන්සේගේ සම්මා ආජීවයට ගැලපෙන. ඉතින් ඉහි පැවිදි දෙපාර්ශ්වය අනුව සම්‍යක් ආජීවය අපි තෝරා බේරාගෙන තමන් ගිහියෙක්ව තමන් පැවිද්දෙක්ව කියන පදනම මත දිවිසගත වීම සඳහා තමන්ගේ ප්‍රතිපත්තියට පරිබාහිර වූ නොසුදුසු දේවල් නොකොට කායිකව හා වාචිකව සංවරව ධාර්මිකව ජීවිතය පැවැත්වීම තමයි සම්මා ආජීව මාර්ගාංගයේ හැටියට දක්වන්නේ. ඉතින් මේ කාරණා සිහිය පවත්වාගෙන හුදෙක් පෞකමකින් වැළකීම පමණක් මේ නිවන් මාර්ගයේදී ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි මානසික වශයෙන් පාරිශුද්ධත්වයට පැමිණීම නිවැරදි අගනම හඳුනාගෙන අදාළ පරමාර්ථ තුන ගත වචනය වගේම සිතුවිලි හසුරුවා ගැනීම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග හැටියට පුහුණු කිරීමේදී වැදගත් වෙනවා. මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාරයට සිත නොපෙළඹෙන ආකාරයෙන් සංවර කරගන්න දී පැවැත්වීම සඳහා අයතා ක්‍රියාවන් අයතා වාග්මාලාවන් හසුරුවන්නේ නැතිව මනස සංවර කරගෙන ධාර්මික ජීවිතයේ පවත්වන්නට පුහුණු වෙනවා නම් ලෞකික වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන චෛතසික ධර්ම ලැබෙනවා. යම් මොහොතක සෝවාන් ආදී මාර්ග ඥානයෙන් පහළ වෙන අවස්ථාවේ නැවත කිසිදාක එබඳු කෞකමක් ඒතනත්‍රාසින් සිදු නොවන මට්ටමට සම්පූර්ණ මානසික පරිවර්තනයක් පාරිශුද්ධත්වයක් ඇතිවෙන නිසා මාර්ගඵලලාභී පුද්ගල එබඳු පෞකම් නොකරන කෙනෙක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. මේ කාරණා සිහියේ පවත්වාගෙන හැකි පමණින් අයහපතින් වැළකීලා සුචරිත ධර්මයේ මනස පවත්වන්නට මේ සුද්ධහම් කරුණ හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. එතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිරේසන සීතමින වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ මහරජුන් පිළියන්දල පාර අංක 58 නිවසේ පදිංචි රංජිත් වික්‍රමසිංහ මහත්මයා සහ ශානා වික්‍රමසූරිය මහත්මිය විසින් අරමුණ හැටියට දක්වලා තියෙන 2015 වසරේ මේ පරිලෝ යන්නට ඉදම විරසත් වික්‍රමසූරිය පියාණන්ටත් මන්දාවති නැන්දවීටත් අතුකෝරව මහත්මයා ඇතුළු මේ පරිලෝගේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින පත්ම අභිවර්ධන මෑණියන්ට දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ සැලසේවා යන අරමුණු ඇතිව දායකත්වයෙන් දරමු. එවැගේම දිංගිරිය බෝවත්ත වීරපතුන ගැන පදිංචි සුභාෂ් ශ්‍රීමන්ත කුමාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා අරමුණ හැටියට දක්වලා තියෙන්නේ දිංගිරිය බෝවත්ත වීරපතුන ගැන පදිංචි සුචිවත් සිටින කේමාවතී මෑණියන්ගේ 69 වෙනි ජන්මදිනයේ අද තේදියේ සිටින් එම මෑණියන්ට හේමපාල පියාණන්ට ජයරත්න මහතාට සුභාෂ් ඉනෝකා ඉනෝජා ජයමිනි යන සැමට නිදුක් නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් මියගිය ජයසිරි මහතාට විමල චන්ද මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් දායකත්වය දරනවා. එවගේම පානදුර කෙලින් වීදී අංක 121 එක නිවසේ පදිංචි ඩී.බී. කල්යාණවතී මහත්මිය
අරමුණු හැටියට දක්වලා තියෙන පරලෝකයටත් එන් දෙගිරි බණ්ඩා පියාණන්ටත් එන් පුංචි මැණිකා මෑණියන්ටත් ඥානවතී සීලවතී සහෝදරියන්ටත් පත්මසිරි සුපිටත් පින් අනුමෝදන් කිරීම සහ මලිත් පුතුමන්ගේ ග්‍රහතුල දුරු වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් දෙවියන් ඇතුළු සමති සතරාර සත්‍ය අවබෝධ වේවා යන අරමුණ ඇතිව දායකත්වය දරනවා. එවගේ ස්ථානතුර සම්පති මුල් අංක 182 නිවසේ පදිංචි එම්.සී. නාලනී පෙරේරා මහත්මිය සහ වික්ක කොස්තා මහත්මිය විසින් ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි පදිංචි මැණික් කොස්තා දියණියට වෛද්‍ය කුඩාගේ ප්‍රියලාල් දෑනුවන්ට සෙනසහා තිලාන් මුණුමුරුන්ට එවගේ දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට පෙරවනිහි ආශිර්වාදය නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් දායකත්වය දරනවා. ආශිර්වාද කරන සැමටත් දායකත්වය දරන සියලු දෙනාටත් මිය පරලෝකීය ඥාතීන්ට දෙවියන් සහිත ලෝකයාට ඔබ අපසම දෙනාටම මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණ මේ කුසලය බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ නිවී සැනසී පන්වදාල් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ජන්මදිනයේ සමරන එවගේම විදේශගත සිටින ආශිර්වාද කරන්නට බලාපොරොත්තු සැමට සියලු යහපත් බලාපොරොත්තු සඵල වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච ධම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.